ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම යුරෝපයේ හදවත ලෙසින් සැලකෙන ලෝකයේ බලවත්ම රටක් පිළිබඳවයි අද වීඩියෝවෙන් අරගෙන ඉන්නේ මෙය නෙදර්ලන්තය ඕලන්දය පහත රට සහ ලන්දේසි රාජ්‍ය යන නම් වලින්ද හඳුන්වනවා ඉතා සාරවත් පසක් සහිත තනිතලා භූමියකට හිමිකම් කියන නෙදර්ලන්තය ලෝකයේ දෙවන විශාලම කෘෂිකාර්මිකයා විදියට හඳුන්වන්න පුළුවන් ඔවුන් ලෝකයේ විශාල මල් නිෂ්පාදකයා නිසා රටේ සෑම ප්‍රදේශයකින්ම අලංකාරවත් මල් වතු දැක ගන්නට පුළුවන්. ඒ වගේම නෙදර්ලන්ත වරාය යුරෝපයේ විශාලම වරාය ලෙසින් සැලකෙනවා. එම වරාය මුහුදක් නොමැති අසල්වැසි රටවල් වන ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග්, ස්ලෝවැකියා, ඔස්ට්‍රියා වැනි රටවලටත් ඉතාමත්ම වැදගත් බවටයි වාර්තා වෙන්නේ. නෙදර්ලන්තය වෙනත් කිසිම රටක නොමැති තරම් නිදහස් මතධාරී සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට සැලකෙනවා. ඒ වගේම යුරෝපයේ වෙනත් කිසිම රටක නොමැති විශේෂාංග රැසක් ඇති නෙදර්ලන්තය පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ අවසන් වන තෙක් නරඹා හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. නෙදර්ලන්තය බටහිර යුරෝපයේ පිහිටා තිබෙන තරමක් කුඩා රාජ්‍යයක්. එහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 47526ක් වන අතර එය විශාලත්වයෙන් ශ්‍රී ලංකාවෙන් 3/2කට ආසන්නයි. එය දකුණින් බෙල්ජියමටත් නැගෙනහිරින් ජර්මනියටත් වයඹ දිගින් උතුරු මුහුදටත් මායිම් වෙනවා. නෙදර්ලන්තයේ අගනුවර සහ විශාලම නගරය ලෙසින් සැලකෙන්නේ ඇම්ස්ටර්ඩෑම් නගරයයි. ඇම්ස්ටර්ඩෑම් අගනුවර හැරුණු විට එහි අනිකුත් ප්‍රධානම ආර්ථික මර්මස්ථාන දෙක වන්නේ හේග් නගරය සහ රොටර්ඩෑම් නගරයයි. එයින් හේග් නගරය තුල ජාත්‍යන්තර යුදාධිකරණ විශාල ප්‍රමාණයක් තිබෙන නිසා එය ලෝකයේ නෛතික අගනුවර ලෙසින්ද හඳුන්වනවා. රොටර්ඩෑම් නගරයේ පිහිටා තිබෙන වරාය යුරෝපයේ විශාලම වරාය ලෙසින් සැලකෙනවා. එහි විශාලත්වය යුරෝපයේ ඊළඟ විශාලම වරායන් තුනේ එකතුවටත් වඩා විශාලයි. එය 2004 දී චීනයේ ෂැන්හයි වරාය පුළුල් කිරීමට පෙර ලෝකයේ විශාලම වරාය ලෙසින් සැලකුණා. නෙදර්ලන්තය යන නමෙහි තේරුම පහත රට යනුවෙන් අර්ථකථනය කරන්න පුළුවන්. එම නම යෙදී තිබෙන්නේ නෙදර්ලන්ත භූමියේ තිබෙන පහත් සහ තැනිතලා ස්වභාවය නිසායි. ඒ වගේම රටේ භූමියෙන් මීටර 1කට වඩා උස මට්ටමකින් පිහිටා තිබෙන්නේ 150ක් පමණයි. මුහුදු මට්ටමෙන් පහත පිහිටා තිබෙන භූමිය අතීත ඕලන්ද වැසියන් විසින් නිර්මාණය කර තිබෙන්නේ මුහුදු සහ වීල් ගොඩ කරමින්. ඒ ආකාරයට රටේ භූමියෙන් 117ක්ම රටේ ජනතාවගේ මහන්සියෙන් නිර්මාණය කරගත් ප්‍රදේශ විදියට හඳුන්වන්න පුළුවන්. නෙදර්ලන්තය පහත් භූමියක පිහිටා තිබෙන නිසා ගෝලීය උණුසුම වැඩි වී අයිස් කඳු දියවීම ඔවුන්ට විශාල තර්ජනයක්. නමුත් ඔවුන් මේ වන විටත් එයට සූදානමින් සිටින අතර රටේ මුහුදු තීරයේ දිගේ උස වේල්ලක් ඉදිකර තිබෙනවා. නෙදර්ලන්තයට සෞම්‍ය දේශගුණයක් පවතින අතර සිසිල් ගිම්හානයක් සහ මධ්‍ය සීතකාලයක් පවතිනවා. සීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට ඍණ 6ක් වන අතර ගිම්හානයේදී සෙල්සියස් අංශක 17ත් 20ත් අතර අගයක් ගන්නවා. එහි වසර පුරාම සුළං සමග වැසි පවතින අනපේක්ෂිත දේශගුණයක් පවතින බවටයි වාර්තා වෙන්නේ. 2021 වර්ෂය වන විට නෙදර්ලන්ත ජනගහනය මිලියන 17.28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය අධික ජනගහනත්වයක් ඇති රටක් විදියට සැලකෙන අතර වර්ග කිලෝමීටර 1ට පුද්ගලයන් 408ක් පදිංචිව සිටි. ශ්‍රී ලංකාවේ එම ආගය වර්ග කිලෝමීටර 1ට පුද්ගලයන් 341ක් වන අතර කැනඩාවේ සිටින්නේ වර්ග කිලෝමීටර 1ට පුද්ගලයන් 4 දෙනෙක් පමණයි. නෙදර්ලන්තයේ එම ජනගහනත්වය බංගලාදේශයේ සහ දකුණු කොරියාවේ ජනගහනත්වයට සමානයි. එහි ජාති නාමය ඕලන්ද වන අතර ජනගහනයෙන් 80%ක්ම සිටින්නේ ඕලන්ද ජාතිකයන්. ඊට අමතරව නෙදර්ලන්තයේ සිටින තවත් ජන කණ්ඩායම් වන්නේ 2.4%ක් ඉන්දුනීසියන්, 2.2%ක් තුර්කි, 2%ක් සුරිනාම් සහ තවත් 2%ක් මොරොක්කෝ ජාතිකයන්. නෙදර්ලන්ත ජනගහනයෙන් බහුතරයක් කිසිදු ආගමක් අදහන්නේ නැති අතර නිල භාෂාව ඕලන්ද භාෂාවයි. ඒ වගේම නෙදර්ලන්තය ලෝක මානව දර්ශකයේ 8 වැනි ස්ථානයේත් ලෝක සතුරු දර්ශකයේ 6 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පවතින නෙදර්ලන්තය ප්‍රජාතන්ත්‍රවාදයේද ඉහළින්ම තිබෙන රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉවසීමේ හැකියාව සහ විනයගරුක සමාජයක් පැවතීම පිළිබඳ නෙදර්ලන්තයට තිබෙන්නේ ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක්. එරට නීත්‍යානුකූල ගණිකාවෘතිය වඳ සැත්කම් සහ සහනඝාතනය පවතිනවා. ඒ වගේම සමලිංගික විවාහ නීතිගත කර ඇති ලෝකයේ ප්‍රථම රට නෙදර්ලන්තයයි.
මේ හේතුන් නිසා නෙදර්ලන්තය මිනිසුන්ගේ හැඟීම් වලට ගරු කරන ලෝකේ ජීවත් වීමට සුදුසුම මානුෂීයම රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලන්දේසීන් විසින් අතීතයේදී පෘථුවියේ සෑම් ප්‍රදේශයකම වගේ රටවල් යටත් කරගන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ට ඉස්පාඤ්ඤ, පෘතුගාලය, එංගලන්තය වැනි රටවල් මෙන් සම්පූර්ණ රටවල් යටත් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලෝකේ සෑම් ප්‍රදේශයකම වගේ වෙරළාසන්න කොටස් අල්ලා ගන්න ලැබුවා. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ කොටස්, අප්‍රිකාවේ කොටස් සහ බ්‍රසීලයේ කොටස් ඒ අතරින් කිහිපයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වෙනිසියුලාව සහ ඩොමිනිකන් රිපබ්ලික් ආසන්නයේ තිබෙන කැරිබියන් දූපත් තුනක් අදටත් නෙදර්ලන්තය විසින් පාලනය කරනවා. එම දූපත් හඳුන්වන්නේ කැරිබියන් නෙදර්ලන්තය යනුවෙන්. ඊළඟට නෙදර්ලන්තයේ ආර්ථිකය පිළිබඳ සොයා බලමු. නෙදර්ලන්ත භූමිය සාපේක්ෂව කුඩා වුණත් ඔවුන් ලෝකයේ දෙවන විශාලම කෘෂිකාර්මික අපනයනකරුවා විදියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් දෙවෙනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණයි. නෙදර්ලන්තයේ කෘෂිකාර්මික ආර්ථිකය වාර්ෂිකව යුරෝ බිලියන 65ක් වන අතර ප්‍රධාන වශයෙන් මල්, එළවලු, පළතුරු, මස් සහ කිරි නිෂ්පාදනය කරනවා. රටේ සෑම් ප්‍රදේශයකම වර්ණවත් මල්වතු වගා කර ඇති නෙදර්ලන්තය යුරෝපයේ මල්වත්ත යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වනවා. කෘෂිකර්මාන්තයට අමතරව නෙදර්ලන්තය ලෝකයේ විශාලම කාර්මික භාණ්ඩ නිෂ්පාදකයෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඔවුන් පරිගණක යන්ත්‍රෝපකරණ අපනයනයෙන් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 103ක් උපයනවා. එම අගය ඩොලර් බිලියන 84ක් වන ශ්‍රී ලංකාවේ වාර්ෂික දල් දේශීය නිෂ්පාදනයටත් වඩා ඉහළයි. 2021 වර්ෂයේ වන විට නෙදර්ලන්තයේ GDP අගය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.01ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ලෝකයේ 17වෙනි විශාලම ආර්ථිකයයි. එය ස්විට්සර්ලන්ත ආර්ථිකයටත් වඩා ඉදිරියෙන් සිටින අතර මෙක්සිකෝ, ඉන්දුනීසියා වැනි දැවැන්ත ආර්ථිකයන් මට්ටමටම පැමිණ තිබෙනවා. ඒ වගේම 2021 වර්ෂය වන විට නෙදර්ලන්ත වැසියෙක්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 58,100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝකයේ 17වෙනි ඉහළම ඒක පුද්ගල ආදායම විදියට හඳුන්වන්න පුළුවන්. එහි වැසියෙක්ගේ ඇවරේජ් මාසික වැටුප යුරෝ 4,880කට ආසන්නයි. නෙදර්ලන්තයේ යුරෝපා සංගමය සහ සෙන්ගන් සම්මුතියේ සමාජික රටක් නිසා එහි භාවිතාවන්නේ යුරෝ නැමැති මුදල් ඒකකයයි. ඊළඟට නෙදර්ලන්ත පුරවැසිභාවය සඳහා වන නීති රීති පිළිබඳ සොයා බලමු. ඔබ වසර 5ක සිට නෙදර්ලන්තය තුළ පදිංචිව සිටින කෙනෙක් නම් ඔබට ලන්දේසි ජාතිකත්වය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. එය ස්වභාවීකරණය ලෙසින් හඳුන්වන අතර ඒ සඳහා නෙදර්ලන්තයේ හෝ කැරිබියන් නෙදර්ලන්තයේ අඛණ්ඩව වසර 5ක් ස්ථිර පදිංචිය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඕලන්ද ජාතිකත්වය ලබා ගැනීම සඳහා ඔබගේ වර්තමාන ජාතිකත්වය අහෝසි කිරීමට සිදුවෙනවා. එයින් අදහස් වන්නේ නෙදර්ලන්තය තුළ ද්විත්ව පුරවැසිභාවය අතිශයින්ම සීමා කර ඇති බවයි. කෙසේ වෙතත් ඕලන්ද පුරවැසිභාවය සඳහා වසර 5ක පදිංචියට අමතරව තවත් කාරණා කිහිපයක් සපුරා ගත යුතුයි. ලන්දේසි විභාගයේ සමත්වීම, අවසන් වසර 4 තුළ සිරගත නොවී සිටීම, පවුම් 810ට ඉහළ දඩයකට යටත් නොවී සිටීම සහ නෙදර්ලන්තයට පක්ෂපාතී වීම ඒ අතරින් කිහිපයක් වෙනවා. ඊට අමතරව රටක් නොමැති නිල වශයෙන් සරණාගතයන්ට වසර 3කින් නෙදර්ලන්ත පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. නෙදර්ලන්ත පුරවැසියෙක් සමග විවාහ වූ පුද්ගලයන්ටත් විවාහයෙන් වසර 3කට පසුව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. ඊළඟට නෙදර්ලන්තයේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරමු. නෙදර්ලන්තයේ යුරෝපයේ ධනවත්ම රටක් වුණත් එහි අධ්‍යාපන වියදම් අනිකුත් ධනවත් යුරෝපා රටවලට සාපේක්ෂව තරමක් පහළ අගයක් ගන්නවා. නෙදර්ලන්තය තුළදී යුරෝපා සංගම් රටක සිසුවෙක්ගේ වාර්ෂික අධ්‍යයන ගාස්තුව යුරෝ 1800ත් 4000ත් අතර පවතිනවා. යුරෝපා නොවන සිසුවෙක්ට යුරෝ 6000ත් 20000ත් අතර අධ්‍යයන ගාස්තුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ජාත්‍යන්තර සිසුවෙක් සඳහා නෙදර්ලන්තයේදී ජීවන වියදම් යුරෝ 800 සිට 1000 දක්වා පරාසයක පවතින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම ගාස්තු අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ සහ සිසුවාගේ ජීවන රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. සිසුන්ගේ වියදම් සඳහා සතියට පැය 16ක් දක්වා අර්ධකාලීන රැකියා කරන්නත් අවසර තිබෙනවා. මේ වීඩියෝ නෙදර්ලන්තය පිළිබඳ උනන්දුවෙන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැමදෙනෙක්ටම.